අද දින මෙම චුදෝ දිව්‍යාගේ සඳහා බැති බරදායකත්වය ලබා දුන් ඒ හැම සියලු දෙනාත් ඒ පවුල් වල නැසී ගියා අය වෙනුවෙන් මේ දිව්‍යාගේ තුලදී අපි යාක්ෂා කරමු පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ආමෙන් अब स्वामीन वन जेसु क्रिस्त महान से गे वर प्रसाद देव्यानंगे प्रेम शुदात्मे सहभागी कमत उब सियाल समग पावती वा उब समग पावती वा प्रयादर सहदर सहदरिनी आदरिनी दुदारुवेनी आज दावसे दिव नहान से आप आराधना करनवा जीविते मुलिमनिम दिव्यान महान से कैपकरान्नत अपे जीविते सियाल्लम उन्हांसे पमनाक भाव मतकता भागन्नट अप जीवितवल लौकिक लोके देवाल वेनुवेन कटयुतु करमिन लौकिक लोके उदेसा मेदहत्वेमिन अप जीविते गेव्वावे अवस्थावन अपि सिहिपत् कल्ला ए सियाल्ल वेनुवेन उन्हांसेगेन समावायद सिटिमु සියලු ජාතීන් දේව රාජ්‍යයේ සාමයේ වෙත කැඳවා ගැනීමට වැඩම කළ ස්වාමිනී අපට කරුණා කළ මැනව ස්වාමිනී අපට කරුණා කළ මැනව අපසුදවත් කරනු සඳහා දේව වචනයෙන්ද ප්‍රසාද නිදාන මගින්ද අප වෙත වැඩම කරන්නා වූ ක්‍රිස්තුනි අපට කරුණා කළ මැනව ක්‍රිස්තුනි අපට කරුණා කළ මැනව ඔබවහන්සේගේ ජනයාට සදාතන ගැලවීම රැගෙන මහිම ප්‍රතාපයෙන් නැවත වඩින ස්වාමිනී අපට කරුණා කළ මැනව ස්වාමිනී අපට කරුණා කළ මැනව සියලු බාති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනය කරා අප පමුණුවන සේක්වා ආමෙන් අපි ආක්ෂා කරමු अबगे देवी पियानन वन सियलु बैति देवी सामिदुनी अब वटायति सैम यापद्दे आगे किरीमट अपट उगन्वा वदाल मैनव अबगे विश्वासे ज्वलित मत्कल मैनव उब केरे एकम बलापुरुत्तु तबमीन अब पतन दे अब केरे इटुखर उब वहांसे गे राज्य आनंदे करा अब गिनगिय मैनव මේකී දේව බහා සුදාත්මයන් සමග එකම දෙවියන් සදානම් වැඩ සිටිනා වූ රචකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් සුද්ධ වූ පාවුලතුමා තිමෝතිට ලියන ලද දෙවන හසුනේ කොටසකි දෙවියන් වහන්සේ ඉදිරියේද ජීවතුන්ගෙන්ද මලොන්ගේද
විනිශ්චයකාරයන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ඉදිරියේද උන්වහන්සේගේ ආගමනීය හා රාජ්‍යයේද නාමයෙන් මා ඔබට පවරන බාරදුර කටයුත්ත මේය. දේ වචනය දේශනා කරන්න කලටත් අකලටත් එහි නිරතව සිටින්න ඉවසිලිමත්ම උගන්වමින් සත්‍ය පහදා දෙන්න තරවටු කරන්න දිරිගන්වන්න මන්ද සත්‍ය ධර්මිය නොතකා තමන් රිසිසිසිදේ ඇසීමේ ආශාවෙන් ගුරුවරුන් රැස්කර ගන්නා කාලයක් පැමිණෙන්නේය. එවිට ඔහු සත්‍යයට කන් නොදී මිත්‍යා ප්‍රබන්ධවලට හැරෙන්නෝය. එහෙත් ඔබ සීලු අවස්ථාවලදී සංසුන්ව ක්‍රියා කරන්න. දුක් ඉවසන්න. සුභාරංචිය පැතිරවීමේ යෙදෙන්න. ඔබට පැවරි ඇති වගකීම් මනා ලෙස ඉටු කරන්න. මාගෙන කියතොත් මගේ ජීවිතය දැනටමත් පානීය පූජාවක් මෙන් පිදීමට සූදානම්ව ඇත. මාගේ වියෝවීමේ කාලය දැන් පැමිණ තිබේ. මම යහපත් සටනෙහි සටන් කෙලෙමි. මම දිවීම අවසන් කෙලෙමි. මම විශ්වාසය රක්ෂා කෙලෙමි. දැහැමි දීවියක කිරීටය මට දැන් වෙන් කර තිබේ. ඒ මහා දවසේදී සාධාරණ විනිශ්චයකාර සංවිධානන් වහන්සේ එය මට දෙනසේක. මට පමණක් නොව උන්වහන්සේගේ ප්‍රකාශ වීම ආශාවෙන් බලාපොරොත්තුන සියල්ලන්ටද එය දෙනසේක. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. ඔබගේ පිළිතුර සමිඳුනි, ඔබේ විමුක්තිදායක ක්‍රියා මාමුවින් ප්‍රකාශ කරමි. සමිඳුනි, ඔබේ විමුක්තිදායක ක්‍රියා මාමුවින් ප්‍රකාශ කරමි. මාගේ මුඛය ඔබ පැසසීමෙන් පිරී ඇත්තේය. මම දවස පුරා ඔබ මහිමය ප්‍රකාශ කරන්නෙමි. මහලු වීදී මා ඉවත් නොකළ මැනව. මාගේ ශක්තිය පිරිහෙන කල මා අත් නොහැරිය මැනව. සමිඳුනි, ඔබේ විමුක්තිදායක ක්‍රියා මා මුවින් ප්‍රකාශ එහෙත් මම නිරතුරු ඔබ බලාපොරොත්තුවෙන් සිටින්නෙමි. නිතරම වැඩි වැඩියෙන් ඔබට ප්‍රශංසා කරන්නෙමි. දවස පුරා ඔබේ සාධාරණ ක්‍රියාද ඔබේ විමුක්තිදායක ක්‍රියාද මා මුවින් ප්‍රකාශ කරමි. සමිඳුනි, ඔබේ විමුක්තිදායක ක්‍රියා මා මුවින් දෙවි සමිඳුනි, ඔබේ බලමහිමේ මම පසසන්නෙමි. ඔබේම එසේය, ඔබේම යහපත්කම ගැන මම ප්‍රකාශ කරන්නෙමි. අනේ දෙවිඳුනි, මාගේ තරුණුවියේ සිට ඔබ මට උගන්වා වදාළසේක. මම අද දක්වා ඔබේ පුදුමාකාර ක්‍රියා වර්ණනා කෙළෙමි. සමිඳුනි, ඔබේ විමුක්තිදායක ක්‍රියා මා මුවින් ප්‍රකාශ කරමි. මාගේ දෙවිඳුනි, මම කුඩා වීණාවෙන් ඔබද ඔබේ විශ්වාසවන්තකමද පසසන්නෙමි. ඊශ්‍රායෙලින්ගේ සුද්ධ තැනැත් වහන්ස ඔබගේ ගෞරවය පිණිස දසතත් වීණාවෙන් මම ඔබට ගී ගයන්නෙමි. සමිඳුනි, ඔබේ විමුක්තිදායක ක්‍රියා
සුවත් ජයනද වචනය මාගේ දෙපයට පහනක්ය මාගේ මාවතට එලියක්ය වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා සුවිශේෂක සුදවර මාක්තුමාගේ සුදෝ සුවිශේෂෙන් උපුටාගත් කොටසකි ස්වාමිනි ඔබ වහන්සේට මහිමය වේවා ජේසුස් වහන්සේ සිය අනුශාසනාවේදී කතා කරමින් විනයදරයන්ගෙන් පරිස්සම් වන්න ඔහු දිග උතුරු සළු හැඳ සක්මන් කරන්නටද වෙළඳ පොළවලදී ගෞරවාචාර ලබන්නටද ප්‍රිය කරති ධර්මශාලාවලදී මූලාසනවලටත් මංගල භෝජනවලදී සම්භාවනීය ආසනවලටත් ප්‍රිය කරති වැඳබුවන්ගේ ගේ දොර කා දමති පෙරමඩ දිගින් දිගට යාක්ෂා කරති මොව් වඩාත් බරපතල දඬුවමක් ලබති කිසේක උන්වහන්සේ දේව මාලිගාවෙහි පඳුරු පෙට්ටියේ ඉදිරියේ හිඳ සෙනඟ එයට මුදල් දමනු බලාහොන්සේක ධනවත් වූ බොහෝ දෙනෙක් බොහෝ මුදල් දැමූහ එහෙත් දිලිඳු වැන්දබුවක් කවුත් සතයක් පමණ වටිනා තඹ කාසි දෙකක් දැමුවාය. උන්වහන්සේ ගෝලයන් තමන් වෙතට කැඳවා සැබවින්ම මම ඔබට කියමි. මේ දිලිඳු වැන්දබුව පෙට්ටියට මුදල් දැමූ අනිත් හැම දෙනාටම වැඩියෙන් දැමුවාය. ඒ කවුරුත් තමාගේ වැඩිමනත් මුදලින් යමක් දැමූහ. එහෙත් මෑ දුප්පත්ව සිටියදීත් සිය දිවිපෙවෙත සඳහා තිබුණු මුළුවත්කමම දැමුවායි කීසේක. ස්වාමින් වහන්සේගේ සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ගෙවුන කාලවකවානුව තුළ ඉතිරි කිරීමේ වැදගත්කම අපගේ ජීවිතවලට දැනෙන්නට වුණා. අපි පොඩ්ඩක් මෙනෙහි කළොතින් අපගේ ජීවිතයේ විශේෂයෙන්ම ආර්ථික පැත්ත ගැන කල්පනා කරලා ආර්ථික වශයෙන් අපි කොහොමද ඉතුරු කරන්නේ. අපි ඉතුරු කරනවා කියලා හිතන් ඉන්නේ අපේ එදිනෙදා ජීවිත අවශ්‍යතාවයන්
මේ සියල්ල සපුරා ගැනීමෙන් පස්සේ යම් කිසි දෙයක් ඉතිරු නොතින් මේක අනාගතය සඳහා තිබීම අපි ඉතුරු කිරීම ලෙස හඳුනාගෙන තිබෙනවා. හැබැයි සැබවින්ම ඉතුරු කිරීම කියන්නේ මෙය නොවේ. ඉතුරු කිරීම වන්නට ඕනේ අපි වියදම් කරලා අපේ අවශ්‍යතාවයන් සපුරාගෙන ඊට පස්සේ ඉතුරු වෙන කොටස ඉතුරු කිරීම නොවේ. අපි අනාගතය වෙනුවෙන් ඉතුරු කරනවා නම් ඒ කළ යුතු වන්නේ අපට ලැබෙන මුදලින් අපගේ වියදම් සඳහා වියදම් කිරීමට පෙර යම් ප්‍රමාණයක් හෙට දවස නැත්තම් අනාගතය සඳහා වෙන් කර ඉතුරු කළ යුතු වෙනවා. එය තමයි සැබෑ ඉතුරු කිරීම වෙන්නේ. අපි දැකලා තියෙනවා අපේ දෙමාපිය විශේෂයෙන්ම අපේ අම්මලා තමුන්ගේ ගෙදර කෑම උයනකොට හාල් වලින් යම් මිටක් නැවත හාල් මුට්ටියට දමනවා එය හෙට දවසට ගන්නට. මේ ආකාරයට අපි ජීවිතයේ සාමාන්‍ය ජීවිතය තුළ වුවත් ඉතිරු කළ යුතු ආකාරය වෙනස් බව ප්‍රකාශ වෙනවා. අද සුදෝසු විශේෂයේ මේ වැන්දඹු ස්ත්‍රිය පිළිබඳව උන්වහන්සේ වඩා වැදගත් ආකාරයට කතා කරනවා. ඇය තමන්ගේ මුළු දිවි පෙවෙත සඳහා තිබුණා වූ සම්පූර්ණ වත්කමම දැමුවා කියලා ප්‍රකාශ කළා. මොකද ඊට වැඩිය ධනවත් බොහෝ මුදල් දානවා. හැබැයි ඔවුන් තමුන්ගේ අතිරික්තය තමුන්ගේ වියහේදම් වලට තියාගෙන ඉතුරුවක් තිබුණොත් ඒ කොටස දෙවියන්ට දුන්නා. හැබැයි මෑය මේ වැන්දඹු ස්ත්‍රිය තමුන්ගේ හෙට දවස වෙනුවෙන් තිබුණා වූ සම්පූර්ණ මුදල දෙවියන්ට දෙනවා. ඒ කියන්නේ එහි අනිත් අදහස තමයි තමාගේ මුළු ජීවිතයේ යැපීම හෙට දවස පිළිබඳ තියෙන සියලු බලාපොරොත්තු ඇය දෙවියන් යතට බාර දෙනවා. මේ මුදල් පෙට්ටියට මුදල් දැමීම අනිත් පැත්තෙන් අපගේ ඇතුළාන්තය පිළිබිඹු කරන්නක්. අපි බොහෝ වෙලාවට අපේ ජීවිතයේ මනුෂ්‍ය අපගේ හැකියාවන් අප රැස් කරගෙන තිබෙන ධනය අපට ලැබී තිබෙන තනතුරු මේ සියල්ල මත අපේ ජීවිතයේ රඳා පවතින බව අපි විශ්වාස කරන්නේ. අපි මේ මනුෂ්‍ය මට්ටමින් අපිට සියල්ල කරගන්නට බැරි වුණාම පමණක් අපි දෙවියන් වහන්සේ වෙතට හැරෙනවා. උන්වහන්සේට කන්න ලව් කරන්නට පටන් ගන්නවා. අද ලෝකයේ තුල බලවත්යයි කියාගත්තා වූ සැම තමුන්ගේ ශාරීරික හැකියාවෙන් එහෙම නැත්නම් තමුන්ට තිබෙන මිනිස් හැකියාවෙන් උත්සාහ කළා ස්වභාව ධර්මයේ ජය ගන්නට. නමුත් ඔවුන් ස්වභාව ධර්මයේ ඉදිරියේ පැරදෙනකොට ඔවුන් දෙවියන්ට කන්න ලව් කරනවා තමාව ගලවා ගන්නට. නමුත් එය ඒ ආකාරයට නොවේ. අපගේ මිනිස් හැකියාවන් වලට වැඩිය අපගේ ජීවිතය අපි දෙවිය කැමැත්තට දෙවියන් වහන්සේ වෙතට යටත් කරන විට ස්වභාව දහම පවා අපට ජීවත් වන්නට සුදුසු පරිසරයක් ගොඩනගනවා. එය දෙවියන් වහන්සේ කරන්නා වූ දෙයක්. ගේ කුරුල්ලන් විලේ පිපෙන නෙළුම් මානෙල් මේ සියල්ලම උන්වහන්සේගේ නිර්මාණයන්. එසේනම් අපි ජීවිතය සම්පූර්ණයෙන් දෙවියන් වහන්සේගේ කැමැත්තට යටත් කරන විට උන්වහන්සේ ඔබේ මගේ ජීවිතය ඉහළට ඔසවා තබනවා නොඅනුමානයි.
ලෝකාග්‍ර දෙවි ස්වාමිනිය අප වහන්සේට පුදන මේ පූපේ වහන්සේගේ මා දයන් අප ලබා ගත්තේ ඉන්න පොළවේ සරුසාරයෙන් ආමංශයාගේ ශ්‍රමයෙන් ආසෑදුණු හේඳ අප සදා ජීවන දායක පූපේ බවට පත් වෙන හේඳ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා ලෝකාග්‍ර දෙවි ස්වාමිනිය අප වහන්සේට පුදන මේ මිදිරස ඔබ වහන්සේගේ මා දයන් අප ලබා ගත්තේ හිඳ මිදිවැලේ පළදාවෙන් ආමංශයාගේ ශ්‍රමයෙන් හා සෑදුණු හේඳ අප සඳහා ආත්මීය පානය බාට පත් වෙන හේඳ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා සහෝදර සහෝදරිය ආදරණීය දුදරුවනි මාගේ සහභාගී යාගේ සිල්බාදී දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණසේ ආශා කරන්න ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපරා තමන් වහන්සේගේ මුළු ශුද්ධ ස්වභාවයට ප්‍රයෝජනේ අත්වනු සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා සදාතන දෙවි ස්වාමිනිය වහන්සේගේ පීතෘක ප්‍රේමයේ කෙරේ විශ්වාසයේ තබන අපි මෙව පුද පන්රුද රැගෙන වහන්සේ වැඳ පුදා ගන්නට මෙහි පැමිණියෙමු ඔබ වහන්සේගේ වරප්‍රසාදයන් බහුලව අප වෙත දානය කළ මැනව මේකදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තු වහන්සේ උදෙසාම ලැබේවා ආමෙන් ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා ඔබගේ සිත් යොමු කරන්න ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු ඒ යෝගී උද යුතෝද ක්‍රියාවකි පාරිශුද්ධ පියාණනි සිල්බස් සදාතන දෙවි ස්වාමිනී සෑම කල්ලිද සෑම තැන්නිද අප ඔබ වහන්සේට ස්තුති පිදීම සැබවින්ම යෝග්‍යය යුතිය සාධාරණය ගැළබීම දායකය ඔබ වහන්සේගේ ප්‍රේමවන්ත පුත්‍රයන් මගින් ඔබ වහන්සේ අප මැවූසේක එම පුතුණුවන් මගින් නැවත අපට නව ජීවනය දානය කළසේක එයින් ඔබ මැවූ සියල්ලන්ගේ වන්දනාවද ඔබ මුදාගත් දරු කැලගේ ආදරේද ස්වර්ගවාසීන්ගේ ප්‍රශංසාවද ඔබ සතු ලෙස හිමිවන්නේය ඔබගේ දරුවන් වන අපද අපගේ සෝවිරන් නායක වී ඔබ වහන්සේගේ මහිමය සොම්නසින් මෙසේ ගායනා කරමු ස්විශුද්ධය ලෝකාග්‍ර දෙවි ස්වාමීන් වහන්සේ ස්විශුද්ධය අහසත් පොළොවත් ඔබගේ මහිමයෙන් පිරී තිබේ ස්වර්ගයේ ජයශ්‍රී වේවා ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩින තුමානෝ භාග්‍යවත්ය ස්වර්ගයේ ජයශ්‍රී වේවා එසේය ස්වාමිනිය වහන්සේ සැබවින්ම ස්විශුද්ධය සියලු සිවිසුද්ධතාවයේ උල්පත වහන්සේමය එයින් වහන්සේගේ ආත්මයන්ගේ ආනුභාවයෙන් මේ පඬු පාරිශුද්ධවත් කරන මෙන් අපි ආයද සිටිමු අපේ සේ ආදිනේ මේ පඬු අපෝදේශා අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය ශ්‍රී රුධිරය බවට පත්වනු සඳහාය ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේ රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් ඒ කඩාසුව කිය ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න සැබවින්ම මෙය ඔබ උදෙසා පවරාතෙන් ලබන මාගේ ශරීරයයි රාත්‍රී භෝජනේ වැළඳූ පසුව ඔවුන් වහන්සේ සේම කුසලාන්ද රැගෙන නැවත තිපුදා
සුවකිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ හැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මෙ අභිනව වූද අනන්ත වූද කිවිසුමේ මාගේ හෘදය රකසලානයි. පවුකමාව සඳහා අවබෝධයසාද බොහෝ මනුෂ්‍යයනුදේසාද එ වගුරුණු ලබන්නේය. මාසී කිරීම පිංස මෙය සිදු කරන්න. විශ්වාසයේ අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනේ ඔබහන්සේ උකුතු සේක. ස්වාමිනේ ඔබහන්සේ උත්තානු සේක. ස්වාමිනේ ඔබහන්සේ නැවත වරින සේක. ඒයින් පියාණෙනේ උන්වහන්සේගේ මරණ දුත්තානේද සිහිපත් කරමින් ජීවනදායක පූපිත ගැලීම්දායක කුසලාන්ද අපි ඔබහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටින අපට සේවය කාරණ සුදුසම් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශිෂ්‍යයාට චිරු දිරයටත් සහභාගී වන අප සැම සුදාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතවායද සිටිමු. ස්වාමිනී මුල්ලවේ පැතර පවත්නා වහන්සේගේ ඉෂදෝ ස්වභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප පුදු පියානන්ද මැල්කම් රංජිත් නැමැති අපගේ රදගුරුතුමන්ද මැක්සල් සිල්වා සහ ඇන්තනි ශාකරේතුමන්ගේ සහායක රදගුරුතුමල්ලාද සකල පූජක පිරිසද සමගෙම සභාවදාගුණෙන් පිරිපුන්වන්නට සලස්සනු මැනව. මෙම දිව්‍යයාගේ සඳහා බැති බරදායකත්වය සමයන එයාගේ නැස්වීගියාවත් සැම සිහිපත් කල්ලා අපි ආක්ෂා කරමු. උත්තානයේ බලාපොරොත්තු ඇතිව මියගේ අපගේ සහෝදර සහෝදරියන් ඔබවහන්සේගේ දයනුකම්පා කරේ විශ්වාසය ඇතුව නැසුණු අනෙකුත් සියල්ලන්ද සීකර ඔබවහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකිතට පිළිගත මැනව අප සියල්ලන්ට දයනුකම්පා කළ මැනව. භාග්‍යවත් දේ මාතානන් කනිමරියාවන්ද ඕතමන්ගේ ප්‍රති වූ භාග්‍යවත් ජුසේමනුදුන්ද භාග්‍යවත් අපෝස්තුලවරුන්ද සෑම කාලයන්හිම ඔබවහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගෙ වූ සිරිසුදවන්තයන්ද සුදෝජුසේ වාස්මනිතුමන්ද සමග සදාචීවනයට සහභාගිවීමට අප සුදුස්සන් කළ මැනව. තවද උන්නා සමඟ ඔබවහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබවහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු භාති දෙවිස්වාමිනි සුදාත්මයන් හා සමග එක් වඩසන වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. ගැලවීම දායකන පන්තින් ප්‍රගුණ වී දේවපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව ආක්ෂා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගෙහි මෙලෙවෙහිදී වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වර්ධකන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාපස්ථාවන්ට අස්වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සිරාපතින් අප මුදාගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලය අපට සාමය දෙන මෙන්ද අපි ආයද සිටිමු. එයට ඔබ වහන්සේගේ කරුණාවර පීඨ ලැබ නිරුතුරුපායන් මිදී සිරකාදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේ. සාමය ඔබ සමග තබා මි මාගේ සාමය ඔබට දෙමි. සුවකී ශ්‍රාවකයන් අමතවදා ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් අතකව ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසය සලකා
ඔබවහන්සේගේ කැමැත්ත බදියම සබාර සාමය සමගිය දානය කරන්නට කරුණා කළ මැනව. ඔබවහන්සේ සදාටම වැඩවසන සේක රජකම් කරන සේක. ආමෙන්. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි අපට කරුණා කළමැනව. ලොවේ පව්හරණ දේවාජ බාලකයාණනි අපට කරුණා කළමැනව. ලොවේ පව්හරණ දේවාජ බාලකයාණනි අපට සාමය දුනමැනව. මෙන්න දේවාජ් බාලකයානෝ, මෙන්න අපගේ මුළු ජීවිතයම දෙවිපියාණන් වහන්සේ වෙතට භාර කරන්නට යටපත් කරන්නට අපට ආරාධනා කරන ජේසුස් ස්වාමින් වහන්සේ. ඔවුන්වහන්සේගේ මේ භෝජනයට කැඳීම ලද්දෝ භාග්‍යවන්තයෝය. ස්වාමිනී වහන්සේ, මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණ වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. ජේසු ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ සත්ප්‍රසාදයේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම කරුණාවල් ඔබ වහන්සේගෙන් ලබා ගන්නට පුළුවන් බව අදහා ගනිමි. මේ වනතුරු ඔබ වහන්සේට විරුද්ධව කළ අනතරවලට බොහෝ සේ වික්ෂෝප වේමි. මාගේ මුළු හෘදයෙන් මම ඔබ වහන්සේට ආදරේ වේමි. මේ ආදරය නිසා ඔබ වහන්සේව සක්‍රමෙන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බොහෝසේ ආශාවෙමි. ජේසුස් ස්වාමින් වහන්ස, මාගේ හෘදයට වඩිනවා සෝදේ. ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩියාසේ. සිපාචාර කර ස්තුති කරමි. ඔබ වහන්සේට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි. ඔබ වහන්සේගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව. ආමේ. සැබවින්ම මම ඔබට කියමි, ඔබ ආරක්ෂාවෙන් ආයදින කවර දෙයක් වුවද එය ඔබට ලැබුණේ යැයි අදහන්න. එය ඔබට ලැබෙන්නේ මෙයයි ස්වාමින් වහන්සේ වදාරණසේක. අපි ආරක්ෂා කරමු. ඔබ ශ්‍රී කුමාරයන්ගේ ශ්‍රී ශරීරෙන් ආශීර්වදිරෙන් අප පෝෂ්‍ය කළ දෙවි සමිධානනි, ඔබ වහන්සේගේ ශුදාත්මයන් මගින් අප මෙහෙවන ලෙස උදක්ම ඉල්ලා සිටිමු. මුවින් වදනින් පමණක් නොව අප මුළු දිවියෙන්ම ඔබ වහන්සේට සැබෑ ප්‍රශංසාව හිමි කරමින් ඔබ වහන්සේගේ ස්වර්ගීය සම්පත්තිය භුක්ති විඳින සඳහා අප හැම හේතු අන්තයන් කළ මැනව මේකිද අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා.
ඔබ සමගද වනසේක්වා සියලු බාධි දේව මහත්මයාණන් වන පියානෝද පුත්‍රයානෝද සුදාත්මයානෝද ඔබ සම ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා ආමෙන් යන්න දේව කරුණාව තුර ජීවත් වන්න දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා මෙම දිව්‍ය ආගේ සඳහා බැතිබර දායකත්වයේ දැක් වූ සියලු දෙනා උදෙසාත් දේව වචනය ලෝ පුරා පතර කරන්නට වබුම් රූපවාහිනී නාලිකාවේ කටයුතු කරන්නා සියලු දෙනා උදෙසාත් දේව මව් යදිමු නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පුණ්‍යවන්තිනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි ස්වේනාත්‍රෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි භයවන් ජේසුස් ආශිර්වාද ලද්දහොමය සාන්ත මරියනි දේව මෑණියනි පාපය අපෝදේසා දනොත් අපේ මරණ වේලෙදිත් යාඥා කළ මැනව ආමෙන් සාන්ත කුරුසේ අඩයාලමේ අපේ සතරගෙන් අප කළවා දේවා අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රීතු සාන්තුගේ නාමෙන් ආමෙන් ඔබ සැමට ජේසු පිහිටයි ජේසු පිහිටයි ෆාදර්